හෙලෝ වෙල්කම් ටු බ්ලිස් ඔෆ් ට්‍රැවල්. අපේ ලැප්ලන් ට්‍රිප් එකේ දෙවෙනි දවසේ වීලොග් එක තමයි අද අරන් ආවේ. බලමු අද දවස් අපි කොහොමද ප්ලෑන් කරලා තියෙන්නේ කියලා. අපි මේ යන්නේ ඊරේ අපි හිටපු කොටේජ් එකට. මේක ටවුන් එකේ ඉඳන් ගොඩක් ඇතුළට වෙන්න කැලයක් මැද තියෙන වුඩ් කැබින් එකක්. හොඳටම ස්නෝ කරලා නිසා ඩ්‍රයිව් කරන්නත් ගොඩක් අමාරුයි. කැලේ මැදින් තියෙන පොඩි පාරක තමයි යන්න තියෙන්නේ. සැන්ටක්ලෝස් විලේජ් එකේ ඉඳන් කිලෝමීටර් 214ක් වගේ දුරකින් තමයි මේ වුඩ් කැබින් එක තියෙන්නේ. මේ තියෙන්නේ අපේ වුඩ් කැබින් එක. මේ වෙලාවේ ටෙම්පරේචර් එක නම් -25 වගේ. මේ වගේ වෙලාවකට වාහනේ හීටින් පෝල් එකකට ප්ලග් කරන්නත් අමතක කරන්න එපා. මේ වුඩ් කැබින් එක පිහිටලා තියෙන්නේ නැෂනල් පාර්ක් එකක් ඇතුලේ. මේ වටේටම තියෙන්නේ ලොකු කැලෑවක්. මේ ළඟම තියෙනවා ලේක් එකක්. හැබැයි ගොඩක් ස්නෝ කරලා තිබුණ නිසා අපිට ලේක් එකට නම් යන්න බැරි වුණා. ඒ වගේම අපිට මෙතනදී හම්බුණා යාළුවෙක්. ඩිනර් ගන්නකම් එයා අපි ළඟටම වෙලා හිටියා. අද අපේ ට්‍රිප් එකේ අන්තිම දවස. ඒ නිසා අපි උදෙන්ම එළියට ආවා. බ්‍රෙක්ෆස්ට් අරගෙන එළියේ ඇවිදින්න තමයි අද අපි ප්ලෑන් කරගෙන ඉන්නේ. දැන් ඉන්නේ කොලරි කියන සිටි එකේ. මෙතන ඉන්නවා ජයන්ට් රේන්ඩියර් කෙනෙක්. උඩ තියෙන ෆොටෝ එකත් එක්ක කම්පයර් කළොත් ඔයාලටම හිතාගන්න පුළුවන් මේ ස්කල්ප්ච් එක කොච්චර ලොකුද කියලා. කොලරි ඉඳන් දැන් අපි යන්නේ උල්ලාස් ස්කී රිසෝට් එකට. ලැප්ලන්ඩ් වලට එන ගොඩාක් ටුවරිස්ලා වින්ටර් ඇක්ටිවිටීස් වලට එන්නේ උල්ලාස් වලට. මේ තියෙන්නේ උල්ලාස් ස්කී රිසෝට් එක. අපි ඇතුළට ගිහින් බලමු මොනවාද අපිට මෙතන ගන්න තියෙන එක්ස්පීරියන්ස් කියලා. මෙතන ටුවරිස්ලාට ස්කී ප්‍රැක්ටිස් කරන්න ස්කී ස්කූල් එකක් තියෙනවා. වින්ටර් ඇක්ටිවිටීස් කරන්න ඕන ඉක්විප්මන්ට්ස්, ෂූස්, ක්ලෝත්ස් හැම දෙයක්ම රෙන්ට් කරන්න හෝ බයි කරන්න පුළුවන්. ප්ලෑන් කරගෙන ගියේ කේබල් කා එක්ස්පීරියන්ස් එකක් ගන්න. නමුත් එතන කේබල් කා ෆැසිලිටීස් නැහැ. කේබල් කා එක්ස්පීරියන්ස් ගන්න වෙන තැනක් තියෙනවා කියලා හොටෙල් එකෙන් අපිට කිව්වා. අපි දැන් එතනට යනවා. බලමු අපිට අද කේබල් කා එකක යන්න පුළුවන් වේද කියලා.
අපි දැන් මේ යන තැනත් උල්ලාස් ස්කි රිසෝට් එකේම වෙනම ලොකේෂන් එකක්. අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. දැන් ලොකේෂන් එකට ආවා. මෙතන වෙදර් කන්ඩිෂන් එකත් එක්ක සමහර වෙලාවට කේබල් කා ඔපරේෂන්ස් නතර කරනවා කියලා දැනගන්න ලැබුණා. තවම නම් අපිට පේන්න තියෙනවා කේබල් කා ඔපරේට් වෙනවා. අපි ඉක්මනින්ම ඇතුළට ගිහිල්ලා බලමු අපිට අද කේබල් කා එක කියන්න පුළුවන්ද කියලා. දැන් කන්තෝඩට යන්නයි හදන්නේ. එක්කෙනෙක්ට ටිකට් එකක් යුරෝ 12ක් වෙනවා. කන්ද උඩට යන්න විනාඩි 7ක් වගේ යනවා. මීටර් 700ක් විතර උඩට අපිට යන්න පුළුවන්. කන්ද උඩට ගිහින් බලමු එතන වියව එක කොහොමද කියලා. ඇත්තටම ගොඩක් මීදුම නිසා අපිට කේබල් කා එකේ යන ගමන් නම් එළිය වීව එක කොහොමද කියලා ගොඩක් පැහැදිලිව බලාගන්න අමාරු වුණා. අපි ඒ උඩට ගිහිල්ලා බලමු උඩේ ඉඳන් බලනකොට අපිට වීව එකක් බලන්න පුළුවන්ද කියලා. අපි දැන් ඉන්නේ කඳ උඩ. මෙතන නම් මාරම සීතල. එළිය ගොඩක් වෙලා ඉන්න හරිම අමාරුයි. මෙතන තියෙනවා ලස්සන කැෆේ එකක්. මේක තමයි ෆින්ලන්ඩ් වල වැඩිම උසකින් පිහිටලා තියෙන කැෆේ එක. මේ කැෆේ එක ඇතුලේ ඉඳන් බලද්දි හරිම ලස්සන වීව් එකක් බලා ගන්න පුළුවන්. රිසෝට් එකේ ඉඳලා කේබල් කාර් එකේ කන්ද උඩට ඇවිල්ලා
මෙතන ඉඳන් තමයි ස්කී කරන්න පටන් ගන්නෙ. මේ කැෆේ එකේ ඉන්ටීරිය එකත් හරිම ලස්සනයි. මෙතන කැෆේ එකක් වගේම බාර් එකකුත් තියෙනවා. එළිය ගොඩක් සීතල නිසා පින්ට් ඇක්ටිවිටීස් කරලා එන අයට මෙතනදී හොට් චොක්ලට් එකක් හොට් කොෆී එකක් වගේ බොන්න පුළුවන්. ඒ වගේම මොන හරි පොඩි කෑමක් ගන්නත් පුළුවන්. මෙතන ඉඳන් එළිය බැලුවාම තියෙන වීව් එකත් හරිම ලස්සනයි. මේක ෆින්ලන්ඩ් වල උසින් වැඩිම තැනක පිහිටලා තියෙන කැෆේ එකක් වීම තමයි මෙතන තියෙන විශේෂම දේ වෙන්නේ. පහළට යනවා. අද දවසේ අපිට වෙන කොහෙවත් යන්න වෙලාවක් නැහැ. අපි අද තුරුකු වලට යන්න ඕනේ. හරියටම කිව්වොත් තුරුකු වලට කිලෝමීටර් 1000ක් වගේ ට්‍රැවල් කරන්න ඕනේ. ඒ නිසා අපි මෙතනින් ලැප්ලන් ට්‍රිප් එක ඉවර කරනවා. නමුත් තව ගොඩක් දේවල් තියෙනවා මෙහි ට්‍රැවල් කරන්න. ආයෙත් අපි අනිවාර්යයෙන්ම ලැප්ලන් වලට එනවා කියලා හිතාගෙන තුරුකු වලට එන්න පිටත් වුණා. තවත් යුරෝපයේ ලස්සනම රටක ට්‍රැවල් වීලොග් එකක් අරගෙන එනකන් අපව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. Thank you for watching.